ඇත්තමුන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදිලා කියලා. ඔබතුමියගේ අදහස මොකක්ද මේ ගැන? එහෙම නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ශක්තිමත් මැතිවරණයට තරඟ කරනවා. එකම කණ්ඩායමක් විදිහට තරඟ කරනවා. ඉතින් නමුත් අර මනාප ඡන්ද ක්‍රමයන් තියෙන්නේ, එක එක්කෙනා කුලල් කා ගන්න ක්‍රමයක්. ඉතින් ඒ තුල ගැටලු හැලහැප්පීම් තියෙනවා. ඒ අර පක්ෂය ශක්තිමත් ඉස්සරහට යනවා. මනාප නිසා තමයි මේ අමනාපකම් කියලා ඔබතුමිය කියන්නේ. අනිවාර්යයෙන්ම මේ ජරා මනාප ක්‍රමය සංශෝධනය වෙලා ආසනයට වග කියන සාධාරණ මැතිවරණ ක්‍රමයක් හඳුන්වලා දෙන්න ඕන. ඇයි ඒක හඳුන්වා දෙන්න හදපු 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න බැරි වුණේ? අපිත් බලාගෙන හිටියා 20 වෙනි සංශෝධනය සම්මත කරලා එළමෙල මැතිවරණය අලුත් ක්‍රමයකට යන්න නම් කරගන්න බැරි වුණා. නමුත් ලබන පාර්ලිමේන්තුවේ පළවෙනි කාර්ය හැටියට 20 වෙනි සංශෝධනය කරන්න අතිගරු ජනාධිපතිතුමාත් එකඟතාවය දීලා තියෙනවා. දැන් ඇතමුන් කියනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලයිස්තුව බැලුවහම, ජාතික ලයිස්තුව බැලුවහම එකම කාන්තා නියෝජනයක්වත් නැහැ කියලා. ඇත්තටම ජාතික ලයිස්තුව ගැන නම් කනගාටුවක් මගේ තියෙනවා. මොකද එකම කාන්තාවක්වත් ඒකට ඇතුල් වෙලා නැහැ. නමුත් අද අපේ අපේක්ෂක ලයිස්තු බලනකොට ගම්පහ දිස්ත්‍රික්කෙන් අද සන්ධානය කාන්තාව 4 දෙනෙක් දාලා ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය දෙන්නෙක් දානකොට අපි 4ක් ඉන්නවා. ඒ නිසා අද අපේක්ෂකත්වයේ වැඩිපුර කාන්තාවන්ට ලැබිලා තියෙනවා. පිරිමි අපේක්ෂකයන් සමග උරින් උරර ගැටිලා මේ වැඩේ කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. මේ මනාප ක්‍රමය තුළ කාන්තාව විතරක් නෙමෙයි උගත් බුද්ධිමත් හොඳ මිනිස්සු වෙන්නෙත් නැහැ. මොන පක්ෂයෙන් වේවා උගත් බුද්ධිමත් පිරිසිදු අය චෝදනා අඩුම අයව පාර්ලිමේන්තුවට යවන්න කියලා අපි ජනතාවගෙන් ඉතාමත් ඕනෑකම ඉල්ලා සිටිනවා. අද හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. අද සමාජය කතා කරනවානේ උගත් බුද්ධිමත් පිරිසිදු මිනිස්සු යවන්න ඕන කියන නිසා මේක හොඳ ආරම්භයක් හැටියට මම දකිනවා. ජනාධිපතිනියක් බිහි වෙච්ච දිස්ත්‍රික්කයේ ගම්පහ. හැබැයි පහුගිය වකවානුවේ ගම්පහට, ඒ කියන්නේ මම කියන්නේ ඉතිහාසෙ, හරියට වැඩක් කෙරුන්නේ නැහැ. හරි සංවර්ධනයක් උනේ නැහැ කියලා. ඇත්තද මේක? නෑ, එතුමියගේ කාලෙත් යම් යම් වැඩ කටයුතු ආරම්භ කරේ. ඒ කාලෙත් යුද්ධයේ තිබුණ උච්චතම අවස්ථාව තිබුණා. ඒතර එතුමිය ආරම්භ කරපු සමහර වැඩ කටයුතු විශේෂයෙන්ම කොළඹ කටුනා එක අධිවේගී මාර්ගය. හැබැයි ගිය අවුරුදු පහේ වේගවත් සංවර්ධනයක් සිද්ධ වුණා පහුගිය කාලවල වලට සංසන්දනාත්මකව. ඉතින් ඒ නිසා එහෙම කියන්නේ එතුමියගේ කාලෙත් සංවර්ධනය වුණා. ඒක වේගවත් වුණා ගිය අවුරුදු පහ තුළ. මොකද යුද්ධයත් ඉවර වීම තුළ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය යුද්ධයෙන් විශාල ලෙස බැට කෑත නැත්තියක් ඇසක් අහිමි වුණා. ඒ වගේම ඔබතුමියත් යුද්ධයෙන් ස්වාමි පුරුෂයා නැති වුණු කාන්තාවක්. විශාල පිරිසක් ඉන්නවා යුද්ධයෙන් අසරණ වුණු කාන්තාවන්. ඔබතුමියලගේ සැලැස්ම මොකද්ද මේ කාන්තාව? ඒ රණවිරු පවුල්වල කාන්තාවන්ට ස්වයන් රැකියා පුහුණු වැඩසටහන් දෙන්නේ, ඒ වගේම සහන පොලියට ණය ලබා දීම සඳහා විශාල වැඩපිළිවෙළක් කලිනුත් ක්‍රියාත්මක වුණා. ඒ වගේම රණවිරු අධිකාරිය හරහා ඒ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ශක්තිමත් ක්‍රියාත්මක වෙනවා. ඔබතුමිය ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමේද? එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කණ්ඩායමේද? මේ කණ්ඩායම් දෙකක් නැහැ. අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඔය කණ්ඩායම් හදන්නේ මන අපිට බය වෙච්ච අය. වෛද්‍ය වෘත්තියට වඩා හොඳයිද දේශපාලනේ? විශේෂඥ වෛද්‍ය වෘත්තියෙන් මම හිතන්නේ මම රට පුරාම සේවය කරුවා. ඒකේ තෘප්තියක් ලැබුණා. හැබැයි මේ දේශපාලනේ තුළ තෘප්තිය නම් ලැබෙන්නේ වැඩ කරන්න කරන්න තමයි බැනුම් අහන්නේ. ඇයි මැතිතුමියනි තෘප්තියක් නැති දේශපාලනේ නිරත වෙන්නේ? හැබැයි මේ රටට අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා මම හිතනවා. මොකද උගත් බුද්ධිමත් හොඳ මිනිස්සු එන්න ඕනා මේ දේශපාලනේ. ඒ නිසා ඒ කොච්චර අමහිරි වුණත් කොච්චර අමාරු වුණත් ඒ අභියෝගයට මම මුහුණ දෙන්නේ. ඇයි සුදර්ශනී ෆර්නෑන්ඩෝ ෆුල්ලේ විශේෂඥ වෛද්‍යවරිය ලබන 17 වෙනිදා ජනතාව විසින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුත්තේ? මම හිතනවා අර දැන් කතා කරනවානේ උගත් බුද්ධිමත් පිරිසුදු ඒ නිර්ණායකවලට මාත් ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම දරුවෝ වෙනුවෙන් මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් මම විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. මම ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දරුවන් සහ කාන්තාවන් ඉලක්ක කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඒ වගකීම තියෙන්නේ ඡන්දදායකයන් වන ඔබ අතේ. අපි බලන් ඉඳිමු ඔබ එතුමිය ඒ කියන දේ ඉටු කරાવીද කියලා.